අයිබෝවන් ඔබේ දිව්‍ය හිමි කිරීමට පවා සමත් ලෝකයේ තියෙන භයානකම ආහාර වර්ග 6ක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ලෝකයේ ආරම්භයේදී ඉතාම සරල ආහාර රටාවකින් තෘප්තිමත් වූ මිනිසා අදවන විට ඉතාම සංකීර්ණ ආහාර රටාවකට තමයි පුරුදු වෙලා ඉන්නේ. ආහාරවල පෝෂණය පාරිභෝගික ඉල්ලුම වගේම ආහාරවල දුලබ හෝ සුලභභාවය මත ආහාරවල මිල ගණන් තීරණය වෙනවා. මේ වන විට මිනිසා ආහාරවලට කොයිතරම් කෑදරද කිව්වොත් අනුභව කිරීමෙන් මරණය පවා අත්විය හැකි සමහර ආහාර කිසිම චකිතයකින් තොරව අනුභව කරනවා. සමහර විට එයට හේතුව විය හැක්කේ එම ආහාරවල තියෙන පෝෂණීය බව වගේම රසවත් භාවයයි. ඉතින් අපි අද ලෝක සිතියමෙන් අරගෙන ඉන්නේ කෑවොත් මරණය පවා අත්විය හැකි අන්න ඒ වගේ භයානක ආහාර 6ක් පිළිබඳවයි. ඒ වගේම අපේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. අංක 6 සෙනාචෙහෙවත් සජීවී බූවල්ලන්. කතාව ආරම්භයේදීම අපි ඔබට ඉතා භයංකාර වීඩියෝවක් පෙන්වන්නයි යන්නේ. මේ රූපරාමුවලින් පෙනෙන්නේ තරුණ කාන්තාවක් බූවල්ලෙකුගෙන් ඇයගේ ජීවිතය බේරා ගැනීමට පොරබදන ආකාරයයි. ඇත්තටම මේ බූවල්ලා කොරියන් අවන්හලකදී ඇයගේ කුසගින්න නිවා ගැනීම සඳහා ඇය විසින්ම ඇනවුම් කරන ලද ආහාරයක්. සෙනාචි කියන මේ ආහාරය දකුණු කොරියාවේ සෝල් නගරයේ අවන්හල්වල ඉතාම ජනප්‍රිය ආහාරයක්. තරුණ බූවල්ලන් පණ ගැහෙද්දිම කෑලි කෑලි වලට කපලා එසැනින් අමුත්තන්ට පිළිගැන්වීම තමයි මෙහිදී සිදු කරන්නේ. තම පාරිභෝගිකයින්ගේ කෑම රුචිය වැඩි කිරීම සඳහා පිළිගන්වනු ලබන මෙම ආහාරය නිසා වසරකට මිනිසුන් 6ක්වත් මිය යන බවයි පැවසෙන්නේ. ඒ වගේම මෙම බාගෙට පණ පිටින් ඉන්න බූවල්ලන් උගුරේ සහ ශ්වසන මාර්ගයේ හිරවීමෙන් මරණ සිදුවන බවයි පැවසෙන්නේ. ඔබ ආධුනිකයෙක් නම් මෙම බූවල්ලන් ආහාරයට ගැනීමට පෙර අවන්හල් හිමියන් අනිවාර්යයෙන්ම අනුතුරු අඟවනවා. ඒ හපන්න හපන්න නැවතත් හපන්න නැවත නැවතත් හපන්න යනු වෙනුයි. හරි ආකාරයට හැපුවේ නැත්නම් මේ බූවල්ලා නිසා මරණය පවා අත් වෙන්න පුළුවන්. අංක 5 ලේ බෙල්ලන්. මුහුදු ආහාරවලදී බෙල්ලන්ට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒත් මේ බෙල්ලන් ගොඩක් අය ආහාරයට ගන්නෙ අමුවෙන්. එහෙමත් නැත්නම් බාගෙට තම්බල තමයි ආහාරයට ගන්නෙ. මෙන්න මේ හේතුව නිසා බෙල්ලන්ගේ තියෙන විෂ ශරීරගත වෙන්න පුළුවන්. චීන ජීවත් වන මිනිසුන්ගේ ඉතා ජනප්‍රිය ආහාරයක් වන මේ ලේ බෙල්ලන්ට මේ නම ඇවිල්ලා තියෙන්නේ බෙල්ලන්ගේ ලේවල තියෙන හිමොග්ලොබින් වල ඝනත්වය නිසා. ඒ කෙසේ වුණත් මේ ලේ බෙල්ලා විශේෂයෙන්ම පාරිභෝගිකයන්ගේ මේසයට එන්නේ බාගෙට තම්බල පණ ගැහි ගැහි. ඉතින් මෙන්න මේ නිසා මේ බෙල්ලන්ගේ කටුව තුළ ඇති බැක්ටීරියා හරියට විනාශ වෙන්නේ නැතුව තමයි මේසෙට එන්නේ. මෙන්න මේ බැක්ටීරියා නිසා මේ ලේ බෙල්ලෝ අනුභව කරන අයට හෙපටයිටිස් කියන රෝගය පවා වැළඳෙන්න පුළුවන් බවයි වෛද්‍යවරු පවසන්නේ. ඒ මොනවා වුණත් චීනු මේ ලේබෙල්ලන්ට තියෙන කෑදරකම නිසා වසරකට ෂැන්හයි නගරයේ පමණක් 15%ක පමණ පිරිසකට හෙපටයිටිස් රෝගය වැළඳෙන බවයි පැවසෙන්නේ. අංක 4 වඳුරු මොළය. දකුණු ආසියාවේ සමහර රටවල්වල ඉතා ප්‍රණීත ආහාරයක් ලෙස මේ වඳුරු මොළය සැලකුවත් එය ඉතා අමානුෂික හා සාහසික ක්‍රියාවක්. හෙලවීමට නොහැකි ලෙස වඳුරන් තදින්නල්ලා ඉන්පසු ඇන එකෙන් ඔහුගේ හිස සිදුරු කර පසුව පිහිතලයක ආධාරයෙන් වඳුරාගේ හිස් කබල උඩ කොටස විවෘත කරලා තමයි ආහාරයට ගන්නෙ. චීනයේ මෙන්ම ඉන්දුනීසියාවේ හා වියට්නාමයේ ඉතා ජනප්‍රිය මෙම ආහාරය සම්පූර්ණයෙන්ම හෝ බාගෙට උයලා තමයි ආහාරයට ගන්නෙ. සමහර වෙලාවට එම වඳුරාගේ හිස තුලම පිසූ මොළය නැවත තියලා තමයි ආහාරයට ගන්නෙ. මෙම වඳුරු මොළය ආහාරයට ගන්න අයට වඳුරාගේ හිසේ තියෙන මරණීය වෛරස ආසාදනය වෙන්න පුළුවන් බව එය ක්‍රූත්ෆෙල්ඩ් ජේකබ් රෝගය ලෙසත් හඳුන්වනවා. අංක 3 බුල් ෆ්‍රොග්. ගෙම්බන් කියන්නේ ලංකාවේ අපිට නම් ඉතා පීලිකුල් සහගත ආහාරයක්. ඒත් සමහර රටවල මිනිස්සුන්ට මෙන්ම දකුණු අප්‍රිකාවේ අයට නම් මේ ගෙම්බි මස් සුප් එක එහෙමත් නැත්නම් ස්නැක් එක ඉතාම ප්‍රණීත ආහාරයක්. විශේෂ රසකාරක යොදලා විශේෂ ක්‍රමවලට හදන මේ ගෙම්බි මස් අප්‍රිකානුවන් ඔවුන්ගේ සංස්කෘතික ආහාරයක් ලෙසත් සලකනවා. අවුරුදු 100 ගණනක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් පවා මේ ගෙඹි මස් ආහාරයට ගන්නවා. KFC චිකන් ආකාරයට කුළුබඩු යොදලා සාදා ගන්නා මේ ගෙඹි මස් සාමාන්‍යයෙන් විෂ රහිත ආහාරයක්. නැමීබියාව තුළ මේ ගෙඹි මස් සුප් එක සලකන්නේ ජාතික ආහාරයක් ලෙසයි. නමුත් නොවැඩුණු හෝ තරුණ ගෙම්බන් පිසීමට යොදාගතහොත් විෂ වීමට පවා ඉඩ තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වකුගඩු පවා අක්‍රිය වී යා හැකි. අංක 2 හාකරල්. අයිස්ලන්තයේ ජාතික ආහාරය වන මෙය බොහෝ දෙනා සලකන්නේ ලෝකයේ තිබෙන අමිහිරිම ආහාරය ලෙසයි. අයිස්ලන්ත මෝරුන් යොදාගෙන සාදා ගන්නා මේ ආහාරය අධික ගන්ධයකින් යුක්තයි. වසර 400ක පමණ ආයු කාලයක් ඇති මේ මෝරුන්ගේ වකුගඩු හෝ බහිස්රාවී පද්ධතියක් නොමැති නිසා මොවුන්ගේ ශරීරය තුළ ට්‍රයිමෙතිලමයින් වැනි විෂවායුන් වගේම ඇමෝනියා වැනි විෂ සහිත දෑද අඩංගු වෙනවා. මෙම ආහාරය හදාගන්නේ
මෙම මසුන්ගේ ශරීරයේ ලොකු කුට්ටි වැලිහා බොරළු භාවිතයෙන් විශේෂ ස්කැන්ඩිනේවියානු සූපශාස්ත්‍රයන්ට අනුව පැසවීමේ ක්‍රියාවලියන්ට ලක් කරලා තමයි සකසාගන්නේ. නිල් චීස් ලෙස හඳුන්වන මෙම ආහාරය නිවැරදි ආකාරයට දුම්ගසා සකසා නොගත හොත් ඇමෝනියා වැනි විෂද්‍රව්‍ය මිනිසාගේ ශරීරගත වීමෙන් මරණය පවා සිදුවිය හැකි බවයි පැවසෙන්නේ. අංක 1 එල්ඩර්බෙරි. බොහෝ දෙනෙක් ආදරය කරන මේ එල්ඩර්බෙරි අමුෙන් එහෙමත් නැත්නම් නොපිසූ ආකාරයෙන් ආහාරයට ගත්තොත් අනිවාර්යෙන් මැරෙන්න පුළුවන් බව මිනිසුන් වසර සියගානක් තිස්සේ හොඳින්ම දන්න කාරණයක් වුණත් බොහෝ දෙනා ඊට පැහැදිලි හේතුවක් නම් තාමත් දන්නේ නැහැ. නිසි ආකාරයෙන් පිසසකසූ එල්ඩර්බෙරි මිනිස් සිරුරට ඉතාමත් ගුණදායී වන අතර ඒ මගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කර ශරීරයේ විටමින් A, B හා C වැඩි කරනවා. කෙසේ වෙතත් මේ එල්ඩර්බෙරි අමුෙන් අනුභව කිරීම නිසා මිනිස් ශරීරය තුළ සයනයිඩ් නිපදවීමට හැකි බවයි පැවසෙන්නේ. ඒ මගින් ආහාර මාර්ගයේ සංකූලතා ඇතිවි මිනිසුන් මරණයට පත්විය හැකි බවයි පැවසෙන්නේ. ඒ වගේම විදේශ රටකදී එහෙමත් නැත්නම් විදේශ රටක සංචාරයක් අතරතුරදී යම් කිසි කෙනෙක් මෙවැනි ආහාරයක් ඔබට පිළිගන්නුවොත් ඒ ගැන දෙපාරක් හිතලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්න, comment කරන්න, like කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.